පොඩි උදාහරණයක් ගමු. අපි හිතමු කාසියක් දෙපාරක් උඩ දාමු. මොකද්ද අපේ පරීක්ෂණය? කාසියක් දෙවතාවක් උඩ දමා වැටෙන පැති නිරීක්ෂණය. ඔන දැන් අපි කරන්න හදන පරීක්ෂණය. කාසියක් දෙවතාවක් උඩ දමා වැටෙන පැති නිරීක්ෂණය. ඉතින් මේ වැටෙන පැති නිරීක්ෂණය කියනකොට දැන් ඔබ ඕන කල්පනා කරන්නකෝ. කාසියක් උඩ දානවා. පළවෙනි පාර සිරස වැටෙන්න පුළුවන්. තව පාරක් උඩ දානවා. ආයෙ සිරසම වැටෙන්නත් පුළුවන්. අගේ වැටෙන්නත් පුළුවන් නේ. එහෙනම් කාසියක් දෙපාරක් උඩ දාද්දි සිද්ධ වෙන බාන නියති අවකාශය මෙහෙම ලියනවා. සිරස සිරස ලැබීම සිරස අගය ලැබීම අගය අගය ලැබීම ඔන්න ඔය තුනනේ වෙන්න පුළුවන්. දැන් මේ නියති අවකාශය ගැන තව කතා කරමු. දෙපාරම සිරස වැටෙන්න පුළුවන්, දෙපාරම අගය වැටෙන්න පුළුවන්. තවත් එකක් මේකට එකතු වෙනව නේද? තවත් එකක් මේ විදියට මාරු වෙන්නත් පුළුවන් නේද? සිරසයි අගයයි වගේ වාගයයි සිරසයි වැටෙන්නත් පුළුවන් නේ. අගය අගේ වැටෙන්න ඕන. ඔන්න හතරක් තියෙනවා නේද? මේ හතරම සිද්ධ වෙන්න පුළුවන්. නැවත පාරක් විතර බලන්නකො. සිරස 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 අගය අගය සිරස අගය අගය. දැන් මේ එක ක්‍රමයක්. ඊට පස්සේ අපි කතා කරේ දැන් ලක්ෂ ප්‍රස්තාර නැත්තම් කොටු දැල් නේ. මම යනවා මේක කොටු දැලට. කොටු දැලට යද්දී අක්ෂ දෙකක් තියෙනවා. ඔන්න ඔබ මතක් කරගන්න හොඳයි. අක්ෂ දෙකේ සිරස අගය සිරස අගය. තරම් මේ අක්ෂ දෙක අපි නම් කරගන්න එක. මේකට මම ලියනවා පළමු වාරය. මේකට මම ලියනවා දෙවන වාරය. ඒ කියන්නේ නැත්තම් පළමු උඩ දැමීම දෙවන උඩ දැමීම. මෙන්න දැන් ලක්ෂ ප්‍රස්තාරේ ලකුණු කරනවාද? පළමුව සිරස දෙවනුව සිරස. පළමුව සිරස දෙවනුව අගය. පළමුව අගය දෙවනුව සිරස. පළමුව දෙවනුව දෙකේම අගය. ප්‍රබලද මේකමයි මෙතන තියෙන්නේ. හරි? දැන් මේකම රුක්සතහන කියලා ternary මොකක්ද වෙන්නේ කියලා බලමු. රුක්සතහනේ අපි මේ අතුදී දැන් ඔබට මේක මතකයිනේ. මේක අලුතෙන්ම කියන දෙන එක නෙවෙයි නේ. රුක්සතහනේ පළමු වාරය ලැබෙන්න පුළුවන් සිරස හෝ අගය. පළමු වාරයේ සිරස ලැබෙන්න සම්භාවිතාවය දෙකෙන් එකයි. අගය ලැබෙන්න දෙකෙන් එකයි. දෙවෙනි වාරය ආයෙත් එක්ක සිරස නැත්තම් අගය. එක්ක සිරස නැත්තම් අගය. මේකෙත් සම්භාවිතාව දෙකෙන් එකයි. නේ? ඔන්න බලන්න මෙන්න මේ කියපු සිද්ධිය නැත්තම් මේ කියපු පරීක්ෂණය මට නිරූපණය කරන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. මේ විදියට නියදි අවකාශය, මේ විදියට පොඩු දැල භාවිතය, මේ විදියට රුක්සතාන ඇසුරු. ඒතර මේ රුක්සතාන ඇසුරෙන් අපි කතා කරනකොට මේ අත්ත උඩ සම්භාවිතාවේ එළියලා තියෙන්නේ. සිරස ලැබීමේ සම්භාවිතාවේ අත්ත උඩ තියෙනවා. මේ වගේ එහෙම නැහැ. දැන් මේකේ එක සිද්ධියක් හිතමුකෝ. මේකේ අපි එක සිද්ධියක් හිතමු මේ විදිහට. මම සම්භාවිතාවය හොයන්න ඕන. මේකේ සිද්ධියක් මම ඒ කියලා ගන්නවා. සිරස
අගය වැටීම දැන් ඔන්න මගේ සිද්ධිය තමයි සිරස හා අගේ වැටීම පිළිවෙලක් කියලා තියෙනවද නැහැ එහෙමනම් සිරසයි අගයයි වැටෙන්න පුළුවන් වාර දෙකේම කලවමේ වැටිලා තියෙන අවස්ථාවක් නෙමෙයි අහන්නේ සිරස හා අගේ වැටීම එහෙම නැත්තම් මේක තව ඕනනම් නිශ්චිත කරමු मैंने मेरे लिए थावटी का निश्चित कलम हम लिया ना एकम पैत नोवेटीम और दें आप इस थावटी का मेरे वैरी निश्चित आई नहीं एकम पैत नोवेटीम ठीक है ना एकम पैत वैटे नेता ना एक को सिर सागे वैटे नॉन नेता ना आगे सिर से वैटे नो तो अब मैं बाना මේකේ ඇතුලේ මම සම්භාවිතාවේ හෙව්වොත් එකම පැත්ත නොඇතිවීම කියන්නේ මෙන්න මේ දෙක. එතකොට ඒකට අදාළව මේක ලිව්වොත් සිරස අගය සහ අගය සිරස. ඕකනේ. ඒ අනුව ඔන්න මේ උදෙවි විදියට අනුව TA වල සම්භාවිතාවය 4න් 2යි. උඩ ලිව්ව විදියට මේ කියන නියජ අවකාශයත් එක්ක ඔන්න සම්භාවිතාවයට ගියා. මෙතන පොටු දරත් එක්ක සම්භාවිතාවයට යනවා මේ. එකම පැත්ත නොඇතිවීම මේ. එහෙම නම් පුතේ මෙන්න මේ දෙන්නනි. හෙඩ් ටේල් නැත්නම් සිරස අගය අගය සිරස. මේක තමයි ඔය ඒ කියන එකෙන් කියන්නේ. එනම් ඒගේ සම්භාවිතාවය ඔක්කොම ටික 4යි 4න් 2යි මෙතන යන මෙතනදී සිරස අගයේ මේ අත්තේ මෙහෙට ගිහිල්ලා මෙහෙට යන්න තියෙන්නේ එතකොට මේක අපි මේ විදිහට ලියන්නේ සිරස අගය කියන්නේ භාගය ගුණ කිරීම භාගය මේ අතු දෙකේම ගුණ වෙනවා එතකොට කීයද 4න් 1යි ඊළඟට අගය සිරස නේ අගය සිරස ඒතර අතු දෙකේම ගුණ වෙනවා 4න් 1යි දැන් අපෙන් අහන එකට උත්තරේ තමයි මේකයි මේකයි නම් මෙන්න මේ දෙන්නගේ එකතුව ඒ දෙන්න එකතු කරනවා 4න් 2යි සම්භාවිතා ඔන්න එක පරීක්ෂණයක් කරගෙන ඒ පරීක්ෂණය නියදි අවකාශයේ බලලා එක සිද්ධියක් අරගෙන අවස්ථා තුනට ඒ සිද්ධියට පිළිතුරු හොයන හැටි මම පෙන්නනවා. දැන් ඔබට තියෙන්නේ මේකත් එක්ක ඉදිරියට කල්පනා කරන්න.